ඉතින් අද දරුවනේ අපි පටන් ගමු මේ පාඩමේ තවත් වැදගත් කොටසක් නැත්නම් මෙහෙයුම් පද්ධති කියන පාඩමේ තවත් වැදගත් කොටසක් සාකච්ඡා කරන්න. ඉතින් මෙහෙයුම් පද්ධති කියන දේ දැන් අපි යම් පමණකට දන්නවා. මෙහෙයුම් පද්ධතිය තමයි අපේ පරිගණකයේ ඇත්තටම මේ එයා තමයි රුධිර සංසරණ පද්ධතිය වගේ ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ අපේ පරිගණකය ක්‍රියාත්මක වන බව අපට දැනුම් දෙන්නේ ලුඩාංග සහ අපාතර අතරමැදියෙක් වෙමින් අපට දැනුම් දෙන කෙනා තමයි මෙහෙයුම් පද්ධතිය. ඔබ පරිගණකයක් එක මොනාහරි දෙයක් කරනවා නම් පරිගණකයක් එක මොනාහරිම දෙයක් අපිටම ෆයිල් එකක් හදනවා, ෆෝල්ඩර් එකක් හදනවා, එහෙමත් නැත්නම් තියෙන ෆයිල් එකක් මකනවා, රීනේම් කරනවා, ඔය කුමන දේ කරත් අපි එක මුලින්ම දැනුම් දෙන්න ඕන මෙහෙයුම් පද්ධතියට. මෙහෙයුම් පද්ධතිය මොකද කරන්නේ? අතරමැදියා ලෙස කටයුතු කරමින් අපි කරන වෙනස, අපි මොන හරි වෙනසක් කරන එක යා දෘඩාංග පද්ධතියේ යා එක අප්ඩේට් කරනවා. යාවත් කාලින කරනවා. ඉතින් අපි ෆෝල්ඩර් එකක් හදන්න කිව්වොත් ඇත්තටම මේ ෆෝල්ඩර් එක හැදෙන්නේ එක්ක හાર્ඩ් ඩිස්ක් එකේ වෙන්න පුළුවන්, පෙන් එකක වෙන්න පුළුවන්, හේරි හැදෙනවනේ. ඉතින් ඒ හැදෙන එක අපිට තේරෙන්නේ නැති ක්‍රියාවලියක්. අපිට ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද එතෙන්දී ඉලෙක්ට්‍රොනිකව ඒ අදාළ උපදෙස් ඉලෙක්ට්‍රොනික සංකේත වලින් ඉලෙක්ට්‍රොනික සිග්නල් වලින් සංඥා වලින් ඒ අදාළ පරිපත හරහා ගිහිල්ලා ඒ ලැබෙන ඒ පරිපත වලින් ලැබෙන ඉලෙක්ට්‍රොනික සංඥා වලට අනුව මේ දෘඩාංග වල යම් වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒක චුම්බකිත වෙනස්කමක් වෙන්න පුළුවන්, නැත්නම් ආලෝකයේ මගින් සිදුවන වෙනස්කමක් වෙන්න පුළුවන්. යම් වෙනස්කමක් කොහොම වුණත් සිදු වෙනවා. ඒ සිදුවන වෙනස්කම අපිට තේරුම් ගන්න ටිකක් සංකීර්ණ වැඩි. හැබැයි අපේ මෙහෙයුම් පද්ධතිය මොකද කරන්නේ? එයා ඒ සංකීර්ණ වෙනස්කම පෙන්නනවා වෙනුවට පුතේ. එයා කියනවා හරි ෆෝල්ඩ් එකක් හැදුනා කියලා. ඒකට අපි හිතා ගන්නවා එහෙනම් ෆෝල්ඩ් එකක් හැදිලා තමයි කියලා. ඇත්තටම අපි හાર્ඩ් ඩිස්ක් එක දිගෑරලා හරි හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ බැලුවොත් ඒ જાතියේ ෆෝල්ඩර් එකක් අපිට පේන්නේ නැහැ. එහෙම පෙන්වන්නේ අර මෙහෙයුම් පද්ධතිය තමයි. එයා තමයි එහෙම එකක් පෙන්වන්නේ. ඒ හින්දා අපේ පරිගණකය කියලා අපි විශ්වාස කරන එකෙන් වැඩි කොටසක් ඇත්තටම අයිති වෙන්නේ මෙහෙයුම් පද්ධතියට. ඒ තමයි අතරමැදිය. පරිගණකයේ අතරමැදිය. අපි ගනුදෙනු කරන්නේ ආසමක. දැන් උදාහරණයක් විදිහට අපි බැංකුවක් සමග ගනුදෙනු කරනවා කියලා හිතමු. ඔබ ගිහිල්ලා බැංකුවකින් මුදල් ගන්නවා. හරි? බැංකුවකින් මුදල් ගන්නවා කියන්නේ ඔබ ඒක කරන්නේ මොකක් හරහාද? සාමාන්‍යයෙන් බැංකුවකින් මුදල් ගන්නේ කොහමද ඔයගොල්ලෝ දැකලා තියෙනවද මුදල් ගන්න? ATM එක හරහා. ATM machine වල. යන්ත්‍රය හරහා අපි බැංකුව කියලා හඳුන්වුවට ATM යන්ත්‍රයක් හරහා තමයි අපි මුදල් ගන්නේ. එතකොට අපි හිතනවා ATM එක තමයි මේ මුදල් දෙන්නේ කියලා. හැබැයි ඒකේ අභ්‍යන්තර ක්‍රියාවලිය සංකීර්ණයි. එයා අපි බැංකුවට අදාළ ගිණුමට සම්බන්ධ වෙලා ඒ ගිණුමේ දත්ත වෙනස් කරලා ඒ වගේම බැංකුවෙන් තැන්පත් කරලා තියෙන මුදල් අරගෙන ඒ මුදල් ගණන් කරලා තමයි අපිට දෙන්නේ. හැබැයි අර අතරමැදිය හින්දා නැත්නම් අර ATM machine එකකින් අපිට ඒක හරි සරලව පේනවා. අපි username password නැත්නම් pin number එක ගැහුවොත් අපිට සල්ලි හම්බුනවා. ඒ වගේ අපි සරලව දකිනවා. ඒ වගේ තමයි මේ පරිගණකයේ මෙහෙම කරන්නේ. එයා තමයි අතරමැදියා විදිහට ක්‍රියා කරන්නේ. හරි. ඉතින් මේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? රුඩාංගයක්ද මුතුකාංගයක්ද? මෘදුකාංග රුඩාංග මතක නැද්ද? හයේදී අපි කතා කරා. මෘදුකාංග කියන්නේ මොනවද? අතින් අල්ලන්න පුළුවන් ඒවා. දැන් මෘදුකාංග කියන්නේ අල්ලන්න බැරි ඒවා. අතෙන් අල්ලන්න බැරි ඒවා නේ මෘදුකාංග කියන්නේ නේද? ඔව්. රුඩාංග කියන්නේ රුඩ කියන්නේ රුඩ කියන්නේ අල්ලන්න බැරි නැහැ පරිගණක වැඩසටහන. ඔව්. රුඩාංග කියන්නේ මොනවද? රුඩ දේවල්. රුඩාංග කියන්නේ අතෙන් අල්ලන්න පුළුවන් උපකරණ නේද? රුඩාංග වලට උදාහරණ පොඩ්ඩක් කියන්න බලන්න කීපයක්. කීබෝඩ්, මවුස්. ඒවා රුඩාංග වලට උදාහරණ. ටච් පෑඩ්. හරි. එතකොට මෘදුකාංග වලට උදාහරණ කීපයක් කියන්න. මෘදුකාංග වල. Microsoft. Audacity. Audacity.
Filmora. Adobe Premiere. Premiere. Photoshop. Microsoft Excel. Excel. Word, PowerPoint, Excel. Word, PowerPoint, Excel. Ayo, mrudukanga. Ewa thing allanna ba. Mehe upadathi etoda mrudukanga etara duda angiyada. Mrudukangaya. Mrudukangaya. Eka thing allanna. Mrudukangaya. Eka thing allanna berida. Eda mehe upadathi ekenne mrudukangaya. Me tiyenne vivida vargaye mehe upadathi. Me athurin oba pawichchi kala tiyenne. Owala samada use kala tiyenne keypad wenna puluwan. කවුද මේ ඔක්කොම පාවිච්චි කරලා තියෙන්නේ DOS Windows Apple Ubuntu කවුද මේ ඔක්කොම පාවිච්චි කරලා තියෙන්නේ DOS Windows Apple අවුරුත් නැහැ නේද හතරක් පාවිච්චි කරලා තියෙනවා හතරක් පාවිච්චි කරලා තියෙනවා හරි Microsoft Windows නම් ඔයාලා පාවිච්චි කරලා ඇති Windows 10 හරි Windows 11 හරි Windows 7 හරි 8 hari eyo yana pawichchi karala ada. Ethen ogola godak welada pawichchi karala nathuwa ette Apple Ubuntu wage mehiyum paddathi. Fedora kiyanneth e wage mehiyum paddathiyak. Microsoft DOS kiyanneth e wage mehiyum paddathiyak. Hari. Then api dannawa mehiyum paddathi monawada mehiyum paddathi varga monawada kiyala. Ethen e wageema me mobile phone walata mehiyum paddathi tiyana. ජංගම දුරකථන වලටත් මෙහෙම පදවි Android iOS BlackBerry iOS Android iOS and Android ඒවා තමයි ජනප්‍රිය ඊට අමතරව BlackBerry OS Windows Mobile වගේ Windows උත් තියෙනවා හරි Windows උත් ෆෝන් වලට දාලා තියෙනවා Android Windows කියලා Android Windows Mobile පාවිච්චි කරලා තියෙනවා හරි Apple වල තියෙන iOS Android ඔය Samsung ඒ වගේ තියෙන Android BlackBerry OS කියලා BlackBerry කියලා වෙනම ෆෝන් වර්ගයක් තියෙනවා. ඒකේ තියෙන BlackBerry OS. Windows වල Windows Mobile කියලා වෙනම Windows වෙන ෆෝන්ස් උත් තියෙනවා. ඉතින් ඕවා මෙහෙයුම් පද්ධති. ඔය ඔක්කොම මෙහෙයුම් පද්ධති ෆෝන් වල තියෙන්නත් පුළුවන්. පරිගණක වල තියෙන්නත් පුළුවන්. Nokia පාවිච්චි කරලා තියෙන්නේ. මොකද්ද පුතේ? Nokia වර්ගයේ. Nokia. Nokia වල තියෙනවා Symbian කියලා operating system එකක්. ඒක මෙතන නැහැ. හරි Nokia වල තියෙනවා Symbian කියලා. ඔව්. ඔපරේටින් සිස්ටම් එකක්. සර් මම්මගේ virtual machine එකට සර් මේ Ubuntu දාන්න හදුවස ඒක දාන්න බෑනේ. ආ ඔයාගේ RAM එක කීයද පුතේ තියෙන්නේ? 8. 8 තියෙනවා නම් හැබැයි ඇති ඉඩ මොකක්ද වෙන්නේ මම error එක. ඒක දැම්මට එක දිගට load වෙවීම තියෙනවා. ඒ කියන්නේ ඒක on වෙන්නේ නැහැ. On වෙන්නේ නැහැ. ඔයා කොච්චර දුන්නද මේ virtual machine එකට RAM එක කොච්චර දුන්නද? 2GB දුන්නා ඊට පස්සේ 4GB දුන්නා 4GB දුන්නා හරි අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. වා මට සමහර වෙලාවට එක ඔපරේටින් සිස්ටම් එකේ මෙහෙම පද්ධතිය ප්‍රශ්නයක් වෙන්නත් ගැටලුවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා ඔය කියන විදිහට ඩුඩාංග වල ගැටලුවක් නැහැ. හරි බොහෝ විට මෙහෙම පද්ධතිය ගැටලුවක් තමයි තියෙන්න පුළුවන්. හරි දරුවනේ. ඕකේ සර්. අපි බලමු එක දිරියේදී. දැන් අපි නෝට් එකට පොඩ්ඩක් යමු. අපි නෝට් එක යටතේ 7 වසර ඔගොල්ලන්ගේ මේ මාසේ නෝට් එක ලෑස්ති කරලා තියෙන්නේ අවශ්‍ය කට්ටියට පුළුවන් එක ගන්න. third month නෝට් එකේ ගොඩක්ම තියෙන්නේ මෙහෙම පද්ධතියට අදාළ කෙටි මං ෂෝට් කට්ස් තමයි month 3 නෝට් එකේ තියෙන්නේ. මම තාම month 2 එකේ ඉවර කරලා නැති නිසා මම month 2 එක ගන්නවා. month 2 එකේ සර් ඔව් සර් හෙලකුව එකේ බින්දුව ගන්න කොහොමද මොකද පුතේ සර් හෙලකුව ඇප් එකේ බින්දුව ගන්න කොහොමද එක් සකුර thank you සර් මගේ zoom setting එකේ සර්ගේ නම පෙන්නනවනේ මොකද පුතේ මගේ zoom setting එකේ සර්ගේ නම පෙන්නනව නිසා අර මේ අර සර් link එකේ sign in වෙන්න කිව්වේ දවසක් ඔව් එදා ඉඳන් සර් සර්ගේ නම පෙන්නනවා ඊමේල් එකත් එක්ක ඊමේල් එකෙන් සර්ගේ මේක ප්‍රොෆයිල් එකත් එක්ක පෙන්නනවා අහහ zoom එකේ ඔව් සර් zoom වෙබ්සයිට් එකේ නේද Google එකට ගිහින් ගන්න මේක හරි මට ඒකේ ස්ක්‍රීන් ෂොට් එකක් එවන්නකො බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න සර් දැන් ලොග් වුණා සර් දැන් ලොග් වෙලා එවන්න පස්සේ හරි හරි පුතේ අපේ නෝට් එකට යමු අපි
කෙටි මං ෂෝට් කට් තියෙන නෝට් එක තියෙනවා මේ මාසෙට තියෙන ෂෝට් කට්ස් තියෙන නෝට් එක ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය විදියට ස්ලිප් එකේ වලා ගන්න වෙනද ගන්න විදියටම හරි එතකොට පරිගණකයේ අපි මේ වෙනතුරු කතා කරේ මෙන්න මේ ටික වේගයන් මැනීම ගැන අපි කතා කරා දරුවනේ ඊළඟට ඔක දෙක අවශ්‍ය කොටස දැන් අපිට තියෙන ඇත්තටම ගොනු ගුණාංග කියන්නේ මේ ෆයිල්ස් වල ෆෝල්ඩර්ස් වලට අපිට මොනවද කරන්න පුළුවන් කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේවා හදන විදිහ ඩිලීට් කරන විදිහ අප්ඩේට් කරන විදිහ රීනේම් කරන විදිහ වගේ දේවල් වගේම කොහොමද මේ ගොනුවක විස්තර බලා ගන්න කියන එක තමයි මූලිකව අපිට කතා කරන්න තියෙන්නේ හරි මම මේක පැහැදිලි කිරීමක් කරන්න මේක ටිකක් වැඩි කොටසක් අපිට කතා කරන්න තියෙන හින්දා ඇත්තටම ප්‍රැක්ටිකල් වල තී තමයි ඔයගොල්ලන්ට මේ ගොඩාක් කොටස් කතා වෙන්නේ ප්‍රැක්ටිකල් ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා ඇති කියලා මම හිතනවා ප්‍රැක්ටිකල් ටීචර් කෙනෙක් අපි අලුතෙන් අද ඇලෝකේට් කරා එතකොට ඔයගොල්ලන්ට මේ තාම ප්‍රැක්ටිකල් ඇලෝකේට් උනේ නැති අයට අපි ඒ ටීචර්ව අද ඉඳන් දානවා සර් ඔව් සර් මට ප්‍රැක්ටිකල් වලට මැඩම් කෙනෙක් නැහැ සර් ඔව් අද ඉඳන් අපි දානවා ඒ අලුත් ටීචර් දානවා ඔයගොල්ලන්ට මේ ඇලෝකේට් කරලා නැති කට්ටියට හා සර් හරි මේකෙම නෝට් එකේ එක තැනක ලියාගමු පුතේ අපි මෙහෙම පද්ධති වර්ග ටික අපි දන්න මේක අපි නවත්තපු තැනින් පටන් ගමු මෙතන මෙතනට එකතු කරගන්න පුළුවන් නැත්නම් ඔයගලන්ට නෝට් එක නැත්නම් පොතේ ලියා ගන්නත් පුළුවන් ගොනු සහ බහලුම් එකෙන් පස්සේ ලියාගත්තනම් හරි මාතෘකාව ලියාගන්න මෙහෙයුම් පද්ධති වලට උදාහරණ මෙහෙයුම් පද්ධති වලට උදාහරණ මොනවද දැන් අපි කතා කරේ Windows මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනවා Windows 3.1 මම මතක තියෙන ටික කියන්නම් තව ගොඩක් තියෙනවා නේ Windows 3.1 තිබ්බා Windows 95 කියලා මෙහෙම පද්ධතියක් තිබ්බා මම කරණී ඒවා Windows 98 කියලා එකක් තිබ්බා Windows Windows 2000 එක ඔව් 2000 කියලා තිබුණා ඒ වගේම Windows me කියලා ඔපරේටින් සිස්ටම් එකක් තිබුණා ඒ වගේම තිබ්බා Windows XP කියලා ඔපරේටින් සිස්ටම් එකක් Windows 8 Vista කියලා ඔපරේටින් සිස්ටම් එකක් තිබුණා ඒ වගේම මේව ඇතරම පැරණි මෙම මෙහෙයුම් පද්ධති මෙම මෙහෙයුම් පද්ධති මම දැන් භාවිතෙන් ඉවත් කරලා තියෙනවා හරි දැන් එතන දැන් පාවිච්චි කරන්නේ නැහැ දැන් භාවිතා නොකරේ ඒක පරණ මෙහෙයුම් පද්ධති නිසා හැබැයි Windows ලගේ දැනට පාවිච්චි වෙනවා Windows මොනවාද 7 Windows 8 Windows 8.1 Windows 10 Windows 11 ඒවා දැනට භාවිතා වෙනවා ඊළඟට Ubuntu කියන්නේ මෙහෙම පද්ධතිය තව මොනවාද ඔයගොල්ලෝ දන්නේ ඔය Linux Fedora Linux කියන්නේ පුතේ මෙහෙම පද්ධති වර්ගයක් kernel එකක් Fedora macOS මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම් අර Linux කියපු හින්දා එක දරුවෙක් දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම ඕගොල්ලන්ට එන්ජිමක් දීලා කියනවා වාහනයක එන්ජිමක් අපි කමු කාර් එකක එන්ජිමක් දීලා කියනවා ඉතින් අපි හිතමු ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා
දැන් ඔය එන්ජිම කාර් එකේ එන්ජිම drive කරගෙන නුවර ඉඳන් කොළඹට යන්න කියලා පුළුවන්ද කරන්න रोध ब्रेकमेटिक दटर्स विंडोस वाइपर्स दल मेक ड्राइव करके नूर कुल उदाहरण मतक त्याग उदाहरण हट मतक त्याग इतकोट उदे अभी कथा करे वाहन एंजिम पणगण එන්ජිම විතරක් තිබිලා වාහනේ දුවන්නත් බෑ. ඔන්න ඔය වගේ තමයි ලිනක්ස් කියලා කියන්නේ. ලිනක්ස් කියන්නේ එන්ජිමක් වගේ. ඒ කියන්නේ ලිනක්ස් කියන එන්ජිම විතරක් තිබ්බට අපිට ඒක මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ නැහැ. හැබැයි Ubuntu, Fedora, Red Hat වගේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල ලිනක්ස් එන්ජින් එක නැති වුණොත් මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ නැහැ. එතකොට Ubuntu හදන්නේ මොනවාගෙන්ද Linux වලට තව දේවල් ටිකක් එකතු කරලා තමයි Ubuntu හදන්නේ. එහෙනම් අපි එකට කියනවා හරිනම මොකද්ද? Ubuntu Linux. දෙකම තියෙනවා. එන්ජිමක් තියෙන්න ඕන Ubuntu තියෙන්න ඕන. එතකොට තමයි වැඩ කරන්නේ. ඒතර Windows කියන්නේ කොහොමද හදලා තියෙන්නේ? ඒකට වෙනම තියෙනවා පුතේ. යාළකේ kernel එකක්. Windows kernel එකක් කියලා. ඒක මේ අනිත් අයට හෙලි කරන්නේ නැහැ. ඒගොල්ලෝ එක විශේෂයෙන්ම මේ මූල්‍ය මේ විදිහට ඒගොල්ලෝ විකුණන එකක් නේ Linux නොමිලේනි හම්බෙන්නේ අරගොල්ලෝ අරක විකුණන හින්දා ඒක අනිත් අයට එලි වෙන්න දෙන්නේ නෑ ඒගොල්ලන්ට තියෙනවා kernel එක ඒ kernel එක තමයි ඒ kernel එක පාවිච්චි කරලා තමයි මේක හදන්නේ kernel කියලා තමයි කියන්නේ හරි ඉතින් මම ඕන නම් මෙතන දෙන්නම් Linux කියන්නේ මොකද්ද Linux යනු kernel එකයි kernel එකයි Linux යනු kernel එකකි Linux යනු kernel එකකි kernel එකක් මගින් kernel එකක් එන්ජිමක් ලෙස ක්‍රියා කරමින් මෙහෙයුම් පද්ධතියක් ගොඩනැගීමට උදව් වේ. පහත ඇත්තේ Linux kernel එකෙන් සෑදු Linux kernel එකෙන් සෑදු මෙහෙයුම් පද්ධති වේ. මේ ලෙසටම Windows වලටත් kernel එකක් ඇත. නමුත් එය වාණිජ මෘදුකාංගයක් බැවින් නිෂ්පාදකයන් එය රහසිගතව
ආරක්ෂා කර පවත්වා ගන්න. එකකටවත් දෙන්නේ නැහැ. මොකද ඒ එන්ජිම ගත්ත තනිත් අයත් හදනවා එකේ. එහෙනම් ඒකලෝ අනිත් අයට දෙන්නේ නැතුව රහසෙ ගත්තව ආරක්ෂාකාරීව තියාගෙන ඉන්න. හරි මට කියන්න බලන්න මොනවාද තව ඔයගොල්ලෝ දන්න ලිනක්ස්. Ubuntu Linux හරි. Fedora Linux හරි. තව මොනවාද ඔයගොල්ලෝ දන්නේ? විශේෂත්වය ඔව් අපේ ලංකාවේ හදපු එකක් තමයි හන්තාන ලිනක්ස්. ඒක Linux engine එක අරගෙන Linux kernel එක අරගෙන ලංකාවේ තමයි හන්තාන ලිනක්ස් හදන්නේ. Red Hat. ආ Red Hat Linux උත් හරි. ඒකත් මෙහෙම පද්ධතියක්. තව මොනවද? පොතේ තිබ්බ එක? Fedora එක කියවනේ. Red Hat Linux උත් හරි. තව? තව දෙන Mint Linux. Mint Linux, Debian Linux, Ubuntu, Tatiana, Damn Small Linux. Take a good up body. Damn small Linux. DSL කියලා කියන්නේ. තව තියෙනවා CentOS. ඒකත් Linux එක. CentOS. SUSE Linux. හරි මේ වගේ පොතේ Linux වර්ග ගොඩාක් තියෙනවා මම කීපයයි දුන්නේ. හරි Linux වර්ග 100ක් විතර තියෙනවා. මම කීපයක් විතරක් දුන්නා වඩා ප්‍රචලිත ලිනක්ස් වර්ග. හන්තාන ලිනක්ස් නම් ගොඩක් ප්‍රචලිත නැහැ. ඒත් මම කිව්වේ අර ලංකාවේ හදපු දෙයක් ගැන අපි දැනගන්න එක. ඔයාලට අවශ්‍ය නම් ඔයගලන්ට ප්‍රෝග්‍රෑමින් දැනුම තියෙනවා නම් කෝඩින් නොලෙජ් එක තියෙනවා නම් සහ configuration settings හදා ගන්න. ඒව ගැන නොලෙජ් එක තියෙනවා නම් ඔයාටත් පුළුවන් මෙහෙම පද්ධතියක් හදාන්න. Linux engine පාවිච්චි කරලා ඒක නොමිලේ කරන්න පුළුවන් කාටවත් ගෙවීමක් කරන්න ඕනෙත් නැහැ ඒ වගේම ඒකට නුදකාංගවත් මිලදී ගන්න ඕනෙත් නැහැ නොමිලේම කරන්න පුළුවන් වැඩක් සර් ඔව් සර් මේ මම YouTube channel එකක් කරන්න හිතාගෙන ඉන්නේ කරාට කමන්නේ නැද්ද කරන්න පුතේ YouTube channel එකක් කරන්න හොඳයි අපි දරුව කරනවා නේද දැන්ටමත් අපි දරුව කරන සමාන කරන්න ඕවා ඒක කිව්ව නිසා මාත් එකක් හැදුවා पेरेंट के तो दाव गाना मगर समार वेला वाटा रहा पेरेंट के गाइडेंस तीनों तो किला यूट्यूब देखें चेक कर रहा हूँ वहाँ अगर हम हरी ताता हरी ये मकर नौना वड़ा तो नहीं यार लगे मेल लेके किंग कर दला वहाँ मेंटेन करने का पेरेंट भी दिया रहा हूँ ताता हरी दाला इतिंग हदन ने पुलवा हदने का होता है यूट्यूब चैनल का हदने का होता है देखो गलत अनागत आयोजन दान देवागत दान හරි ඉතින් තව මොනවද ඔපරේටින් සිස්ටම් තව මොනවද මෙහෙම පද්ධති තියෙන්නේ Mac OS කතර තව තියෙනවා Unix කියලා මෙහෙම පද්ධතියක් Unix තව තියෙනවා මේ සර් Mac OS Catalina එකට පස්සේ OS එකක් ආවද අලුතෙන් Catalina එකට පස්සේ චෙක් කරේ නම් නැහැ චුට්ටක් ඉන්ටර්නෙට් එකේ චෙක් කරන්න පුතේ අලුතෙන් දේවල් අප්ඩේට් වෙනවද මම ගොඩක් ඒක ගැන අප්ඩේට් වුණේ නැහැ මම OS versions කියලා බලන්න එතකොට ඒ
භික්ෂුව තියෙනවා භික්ෂුව එක තමයි මගේ තියෙන්නේ භික්ෂුව එකට පස්සේ තියෙනවා මොන්ටරේ කියලා එකක් භික්ෂුව එකට පස්සේ ඒකට මම අප්ඩේට් කළා නෑ කැටලිනා එකට පස්සේ තියෙන භික්ෂුව එක මෙතන භික්ෂුව තමයි මගේ තියෙන්නේ ඊට පස්සේ තියෙනවා මොන්ටරේ කියලා ඒකට මම අප්ඩේට් කළා නෑ වර්ෂන් 12 එක තියෙනවා හරි එතකොට Raspbian Mac OS Unix කියන්නේ තව ඔපරේටින් සිස්ටම් ඒ වගේ ඒක Raspberry Pi කියන්නේ මොකද්ද Raspberry Pi කියලා කියන්නේ පුතේ පොඩි කම්පියුටර් එකක් portable කුඩා ප්‍රමාණයේ පරිගණකයක් ඒක අපිට ඕන විදිහට හදන්න පුළුවන්ද ඔව් අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් ඒක සර්කිට් බෝඩ් එකක් තියෙන්නේ ඒක අපිට ඕන විදිහට අපිට නිර්මාණය කර ගන්න පුළුවන් 9 වසරේදී හිම ඔයාලට තියෙනවා මේ වගේ පරිගණක නිෂ්පාදනය කර ගන්න අපිට හදා අවශ්‍යයි Raspberry Pi එකකින් හදා ගන්න පුළුවන් අපිට ඕන ප්‍රමාණය කුඩා පරිමාණයේ කුඩා ප්‍රමාණයේ පරිගණක හරි දැන් Mac OS මේවට අමතරව තව තියෙන මොනවාද Arduino iOS ඊළඟට BlackBerry Windows Mobile ඊළඟට Nokia වල තියෙන Symbian ඒව තියෙන්නේ මොනවාද වැනි මෙහෙයුම් පද්ධති මොනවාගෙද පවතින්නේ ජංගම දුරකථන සඳහා සාදා ඇත හරි ඔය ටික ඔක්කොම ලියා ගන්න ජංගම දුරකථන වලට තමයි එකතු වෙන්නේ කවුරු හරි ගැටලුවක් අහලා තියෙනවා Samsung වලට තියෙන්නේ පුතේ Samsung වලට තියෙන්නේ මේවා Android එක දැම්මේ නැද්ද අපි Arduino නෙමෙයි මෙතන sorry Android ඩ මට වැරදීමක් සිද්ධ වෙලා තියෙන දරුව මෙතන හදා ගන්න Android Arduino කියලා කියන්නේ මේ මෙහෙයුම් පද්ධතියකට වඩා Arduino කියන programming language programming language එකක් වගේ නෝ prototype board එක තමයි Arduino කියලා කියන්නේ Android කියලා මේක හදා ගන්න පුතේ මට වැරදීමක් වෙලා තමයි කියන්නේ හරි ඉතින් ඔය වගේ මෙහෙයුම් පද්ධති තමයි අපිට දකින්න හම්බ වෙන්නේ එතන මෙහෙයුම් පද්ධති දැන් වර්ග දන්නවා කීපයක් දන්නවා උදාහරණ දන්නවා සමහරවිට ඔයගලට අත්දැකීම් ඇති මෙහෙයුම් පද්ධති පාවිච්චි කරලා Solaris ඔව් එකක් හරි Solaris Sun Solaris then Oracle එකක් හරි එකක් මෙහෙම පද්ධතියක් හරි ඉතින් දැන් අපි බලමු මේ ගොනු ගුණාංගයන් හඳුනා ගැනීම කියන කොටසට අපි යන්නයි ඕන හරි මේකෙන් පස්සේ පොතේ තියෙන්නේ පාරිගණකයක ආචයන උපක්‍රම සර් ඒක චුට්ටක් ලිව්වේ නෑ ආ හරි මම දාන්නම් ඊළඟට මේ ආචයන උපක්‍රම වර්ග ටික තියෙනවා ඊට පස්සේ තමයි ගුණ සහ ගුණ බහාලු මඳුනා ගැනීම. මම මේ ආචයන උපක්‍රමයක කරනවා. හරි මම මේක දැනට පොඩ්ඩක් අතෑරලා ගිහිල්ලා ඊළඟ සතියේ නෙමෙයි ඊට පස්සේ සතිය වගේ කරනවා. මොකද මේ ප්‍රැක්ටිකල් එකට මූලිකත්වය දෙන්න ඕන නිසා. ප්‍රායෝගික කොටස කරන්න ඕන නිසා. අද අපි කට්ටිය පොඩ්ඩක් අඩුයි වගේ free BSD හරි good නේ. ඔය ගොඩක් හොයලා තියෙනවා නේද? හොඳයි. Android Solaris free BSD ඒවත් මෙහෙම පද්ධතියවා හරි. Very good. එමු වෙන එක හොඳයි. හරි කලින් සතියේදී දරුවනේ අපි බැලුවා ගොනු සහ බහාලු අතර වෙනස කාට හරි මතක නම් ආයෙ පොඩ්ඩක් මතක් කරමු බලන්න මොකක්ද වෙනස ගොනුවක සහ බහාලුමක ගොනුවක දිගුවක් තියෙනවා බහාලුමක දිගුවක් නැහැ හරි සරලම දේ ගොනුවක දිගුවක් තියෙනවා බහාලුමක දිගුවක් නැහැ තව මොනවද එක හරි ගොනුවක දිගුවක් තියෙනවා බහාලුමක දිගුවක් නැහැ තව මොනවද ගොනු කීපයක් ගබඩා කරන්න බහාලුමකට දාන්න පුළුවන්. එකතු වෙලා හැදෙනවා කියනකටත් වඩා ගොනු කීපයක් බහාලුමක ගබඩා කරන්න පුළුවන්. ගොනු විතරක් නෙවෙයි වෙනත් බහාලුම් පවා ගබඩා කරන්න පුළුවන්. උතර බහාලුමක් හදන්නේ ගබඩා කිරීම සඳහා. Storage purpose. අනිකුත් ගොනු සහ බහාලුම් ගබඩා කරන්න තමයි බහාලුමක් හදන්නේ. ගොනු කියන්නේ ඒවා කේවල
documents නැත්තම් තනි documents කේවල අපිට කියන්න පුළුවන් මේ ලේඛන තනි තනි ලේඛන ඒව තමයි ගොනු කියලා කියන්නේ එතකොට මම ගිය සතියේදී අහුව ඔයගලන්ට මතකයි ගිය සතියේ ඉස්සර සතියේදී ගොනුවක් ඇතුළට ගොනුවක් දාන්න පුළුවන්ද ගොනුවක් ඇතුළට ගොනුවක් දාන්න පුළුවන්ද පුළුවන් ගොනුවක් ඇතුළට බහාලුමක් දාන්න පුළුවන්ද බෑ සර් बहालुमकुआ අන්තිම පෙළේ දලියන් අපි දැන් මේක කරලා බලමු හැමෝම කර දැන් ලියලා ඉවරයි තම තමන්ගේ ඩෙස්ක්ටොප් වලට යන්න කම්පියුටර් එකේ තියෙනවා නම් කම්පියුටර් එක ළඟ තියෙනවා නම් ඒක ඩෙස්ක්ටොප් එක ඕපන් කරගන්න එතකොට දැන් ඩෙස්ක්ටොප් එකෙන් එන්නේ අයට ලේසි නේද ඔව් ඩෙස්ක්ටොප් එකෙන් එන අයටත් ලේසි ඒගොල්ලන්ට පුළුවන් ඩෙස්ක්ටොප් එක මොනේ තියෙන්නේ चाहते හරි දැන් ඔයගලන්ට තියෙන පොඩි කම්පිටිෂන් නෑ නේද තරගයක් තියෙන එතකොට ටක් ගාලා ගන්න දැන් මේ හතරම අපි කරලා බලමු දෙසඳගේ කම්පියුටර් එකේ අනිත් අයත් එයාලගේ කම්පියුටර්ස් වල කරන්න පුළුවන් හරි දෙසඳි ඉස්සෙල්ලාම හදන්න ගොනුවක් ඩෙස්ක්ටොප් එකේ හිස් තැනක රයිට් ක්ලික් කරලා ෆයිල් එකක් හදන්න new text ආවේ බහාලුම ෆෝල්ඩර් කියන්නේ බහාලුම new text document වගේ ගොනුවකුත් හදන්න හරි දැන් හදන්න තව එකක් තවත් ගණුවක් හදන්න දැන් තව බහාරුමකුත් හදන්න ෆෝල්ඩර් එක මුලින්ම අපි බලමු ගණුවක් ඇතුළට ගණුවක් දාන්නේ කොහොමද හරි ඔය ගණු දෙක සිලෙක්ට් කරන්න බලන්න new text document ඒ දෙකයි පල්ලා තියෙනවා new text document එකයි ඒ දෙකම select කරන්න පුතේ හරි select කරන්නේ කොහමද control එක press කරගෙන එකක් උඩ click කරලා ටිකකින් අනික එකක් උඩ click කරාම හරි එහෙම නැත්නම් ලොකු කොටුවක් අඳින්න ඕන click කරගෙන ඒ දෙකම ආවරණය වෙන්න එහෙමත් කරලා පෙන්වන්න දරුව අන්න ඒ විදිහට ලොකු කොටුවක් දෙකම ආවරණය වෙන්න නැත්නම් හරි දැන් ඔන්න select වෙනවනේ ගොනු දැන් මට ඕන ගොනුවක් ඇතුළට මේ ගොනු දාන්න right click කරන්න ඒ select වෙච්ච එක ගොනුවක් උඩ එතන දෙනවා send to කියලා එකක් send to හරි එතන තියෙනවා compress zipped folder කියලා එතන මේක fish මේ folder එකකටත් වඩා විශේෂ file එකක් මොකද්ද මේ file එකේ extension එක පුතේ राइट क्लिक कर දැන් යන්න open with කියන එකට open with පල්ලා 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 open with මේ තියෙන්නේ open with කියන එකට ගිහිල්ලා windows explorer කියන එකට යන්න හරි දැන් ඔයාලට මොනවද පේන්නේ තවත් ගොනු දෙකක් පේනව නේද ඒක ඇතුලේ තවත් ගොනු දෙකක් තියෙනවා ඔය විදිහට තමා දරුවෝ අපි ගොනුවක් ඇතුළත තවත් ගොනු කපඩා කරනවා. අපි ඒවට කියනවා ආකයිව්ස් කියලා.
එහෙම නැත්නම් zip files කියලා කියන එක හරියට අපේ purse එකට pan keep එකක් දාලා zip එක වැහුවා වගේ. එතන zip එක දාලා තියෙන එකත් තනි file එකක් වගේ තියෙන්නේ. ඒක zip එක ඇරියම අපිට පෙන්නනවා ඒක ඇතුලේ තව file තියෙනවා කියලා. ඔය විදිහට තමයි ගොනුවක් ඇතුළට තවත් ගොනු හෝ බහලුම් ඇතුළත් කරන්නේ. හරි. ඒක අපි චූටි සටහනක් දාගමු නේද? අමතක වෙන්න ඉඩ තියෙනවනේ. පොඩි සටහනක් දාගමු. හරි. ගොනු සහ බහලුම් අපි පටන් ගත්තේ වෙයි ලක්ෂණත් ලියාගත්තා. අනුමාත්‍රකාවක් වගේ ලියාගත්තා නම් හොඳයි මම හිතන්නේ. ඒ අනුමාත්‍රකාවේදී ලියා ගන්න පුතේ ගොනුවක් තුලට තවත් ගොනු හෝ බහලුම් ඇතුළත් කිරීම ගොනුවක් තුලට තවත් ගොනු හෝ බහලුම් ඇතුළත් කිරීම කොහොමද කරන්නේ ඔබට ඇතුළත් කිරීමට අවශ්‍ය ගොනු හෝ බහලුම් හෝ ඒ දෙකම හෝ තෝරා ගන්න control ctrl බොත්තම සද කරගෙන අදාළ ගොනු හෝ බහලුම් මත සද කරගෙන අදාළ ගොනු හෝ බහලුම් මත ක්ලික් කිරීමෙන් ලැබෙන මෙනුවේ send to compressed zip folder යන්න තේරීම මගින් මෙය කළ හැකිය ගොනුවත්තුලට බහලුම් දාන්නත් පුළුවන් අනිත් ගොනු දාන්නත් පුළුවන් බහලුම්තුලටත් එහෙම බලනවා බහලුම්තුලටත් බහලුම් දාන්නත් පුළුවන් අනිත් ගොනු දාන්නත් පුළුවන් දැන් ගොනුවත්තුලට බහලුමක් දාන්න බයිද ඒක තමයි දැන් මේ කිව්වේ නේද ඒ ගොනුවත්තුලට ගොනු දාන්නත් පුළුවන් බහලුම් දාන්නත් පුළුවන් දෙකම කරන්න එක විදිහට ඔතන බහලුමක් තිබ්බත් ඒක ක්ලික් කරලා සෙන්ඩ් කරා නම් අපිට ඒ බහලුමක් ගොනුව ඇතුළට දාගන්න පුළුවන්. පැහැදිලිද? නොතේරුණා නම් අහන්න. ආයසරයක් අවශ්‍ය නම් පෙන්වන්න. ඇතුළත් කිරීම ඇතුළත් නේ ඇතුළත් කිරීම. ඒවා නැවත ලබා ගැනීමේදී zip දිගුව ඇති ගොනුව මත
right click කර right click කර open with explorer මගින් ඒවා යලි බලාගත හැකි හරි ඒ විදිහ තමයි ගොනුවත් වලට බහාලුම් හෝ ගොනුවත් වලට ගොනු දාන්නේ බහාලුමක් තුනට නම් ලේසි බහාලුමක් තුනට පහසු වෙන එක දාන්න පුළුවන් දාන්න තමයි බහාලුමක් තුනට ගොනු හෝ බහාලුම් දාන එක කරන්න පුළුවන් ඒක ලේසි බහාලුම් කියන්නේ අනිත් ඒවා රඳවා ගන්නම තියෙන ඒ හින්දා බහාලුමක් තුනට ඕන එකක් දාගන්න एक अवश्य लिया बहालुमकुलट गोनु बहालुन अतुलाकिरीम पिटपद्यनीम हो पिटपत गनीम हो मूकिरीम मेय पहासुवेन कल हैकिय पिटपत गनीम हो मूकिरीम मगिन मेय पहासुवेन कल हैकिय हरी ඊළඟට මම ඔයගලන්ට කියලා දුන්න පුතේ ගොනුවක හෝ බහාලුමක ප්‍රොපර්ටිස් බලන විදිහ. ඔයගලන්ට මතකද කොහොමද මේක ගන්න කියලා මේ වින්ඩෝ එක? ඔව් සර්. කොහොමද ගන්නෙ? ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලට යනවා. මේක ෆෝල්ඩර් එකක්ද මේක ෆයිල් එකක්ද? ෆයිල් එකක් සර්. ෆයිල් එකක් නේද? හරි. රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලට යන ෂෝට්කට් එක මොකක්ද? ෂෝට්කට් එක කිව්. මතකද? शॉर्टकट එක කිව්වා. ඔව්. Alt enter. Alt එකයි Enter එකයි හරියනවා. Alt enter. සර් චූට්ට කර ඩිස්කෝල් කරන්න චූට්ට. හරි. ඉතින් හරි. කොහොමද මේ ප්‍රොපර්ටිස් ගියාම මේ දේවල් පෙන්වන්න කියලා අපි පොඩ්ඩක් දැන් බලමු. ඔන්න මම ආයෙත් දෙනවා කාට හරි ෂෙයා කරන්න chance එකක් 1 2 3 හරි මනුද ඔව් ආ චුට්ටක් ඉන්න මම ආයෙ දාන්නම් සර් මට ඉන්න මොකද රිතුන් සර් මට ලියවන්න බැරි වුණා ආ බැරි වුණාද රිතුන් හරි කමන්නේ මම දාන්නම් ආයෙ රිතුන් හරි මනුද ඔයා පුතේ රයිට් ක්ලික් කරලා අනිත් පැත්තට කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා new text document කියන එකට යන්න පැට new text document හරි දැන් ඕකේ ඇතුළට යන්නකෝ ඩබල් ක්ලික් කරලා හරි දැන් ඔයා ටයිප් කරන්න පුතේ මනුද කියලා ඔයාගේ නම දැන් සේව් කරන්න දැන් යන්න බලන්න ඔගේ ප්‍රොපර්ටිස් වලට එකක් තමයි රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් පුළුවන් නැත්නම් ඕල්ට් එකයි එන්ට් එකයි
फाइल को क्लिक कर ला ऑल्ट एकाई एंटर एकाई प्रेस करना सेव करना सेव कर ला क्लोज करना क्लोज कर ली वाले वेला अरे डेस्कटॉप पे कहती है ना फाइल को क्लिक कर ला राइट क्लिक कर ला प्रॉपर्टीज की नहीं करते यार हाँ इकड़े प्रॉपर्टीज अंतिम टाइम तो ये नहीं आता ऑल्ट एकाई एंटर एकाई දැන් මනුද වාගේ නමේ අකුරු 6ක් තියෙන හින්දා ඔකේ සයිස් එක බයිට් 6ක් විදියට පෙන්වයි. හරි නේද? ඔන්න බයිට් 6ක් විදියට සයිස් එක පෙන්වනවා. ඉතින් ඊට අමතරව ඔයාලට තව විස්තර ගොඩක් උතන පෙන්වන්න ඕන. මුලින්ම පෙන්නනවා ඔයාගේ ෆයිල් එකේ වර්ගය text document කියලා. වරාණතරයේ දිගුවත් පෙන්වනවා extension එකක් පෙන්වනවා. ෆයිල් එකේ වර්ගය text document manu deka highlight karana file eke warga text document file extension ekak thamai den highlight kare manu de file eke warga nemeya warga kiyanne issarahin thiyena text document kiyanne kanna irase file extension kiyanne gonuwe diguwa eka thamai txt kiyala kiyanne gonuwe diguwa ඊළඟට තියෙනවා open with කියලා notepad notepad එකෙන් තමයි මේක open වෙන්නේ يعني මේක වෙනස් කරන්න පුළුවන් change යන්න බලන්න මොනවද change ගිහිල්ලා අපි මේකෙන් ඔය mo apps කියන එකට යන්න mo apps එකෙන් දෙන්න බලන්න පුතේ අපි දෙන්නකට දෙමු ආගේ computer එකේ software ගොඩක් තියෙනවා කපොඩ අපල්ලට ආ උතන තියෙනවා firefox කියන එක දෙන්න බලන්න නිකම දැන් apply කරන්න දැන් මොකද වෙන්නේ අර icon එකට icon එකට මොකද වෙන්නේ මනුද මේකේ firefox එක firefox icon එකට මාරු වෙනවා නේද දැන් double click කරලා බලන්න මනුද මොකද වෙන්නේ කියලා දැන් ඒක open වෙන්නේ ආ ඔයාගේ web browser එකේ firefox වලින් තමයි open වෙන්නේ දැක්කද සර් මට ඒකයි කියලා දෙනවද හරි ඔව් ආයෙත් යන්න කොහොමද කරන්නේ අනිත් අය උදව් කරන්න බලන්න යන්න ෆයිල් එකක් හදන්න ඕන රයිට් ක්ලික් කරලා new text document හරි මොකක් හරි ෆයිල් එකක් හදන්න ඕන ඊට පස්සේ මොකද කරන්න ඕන කො අනිත් අය උදව් කරන්න පුතේ ඊට පස්සේ මොකද කරන්න ඕන ඊට පස්සේ ඒක ඕපන් කරලා එයාගේ නම ටයිප් කරන්න. ඕපන් කරලා නම ටයිප් කරන්න. ඒක අනිවාර්ය නැහැ. කමන්න ඕපන් කරලා නම ටයිප් කරලා ඊට පස්සේ මොකද කරන්න? ඊට පස්සේ මේ ඕල් ඒක උඩ සිලෙක්ට් කරලා ඕල් ටෙන්ට හරි ඒක උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් හරි ප්‍රොපර්ටිස් යන්නේ. අර නම සේව් කරලා ඉවර වෙලා ෆයිල් සේව් කියලා සේව් කරන්න පුළුවන් නේ. ඊට පස්සේ අර ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆයිල් එක උඩට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යනවා. එමු නැත්නම් ALT එකයි එන්ටර් කී එකයි ප්‍රෙස් කරනවා එක සැරේ. ALT කී එකයි එන්ටර් කී එකයි අර කීබෝඩ් එකේ තියෙනවා නේද ALT කී එක ALT කී එක තියෙන යටේ ALT කී එකයි එන්ටර් කී එක. ඒතර ප්‍රොපර්ටිස් එනවා. ප්‍රොපර්ටිස් ආවම මොකද වෙන්නේ? ඒතර ඔයාගේ ෆයිල් එකේ සයිස් ඒ ටික පෙන්නනවා. ඉතින් ඔතන පෙන්නනවා ෆයිල් ටයිප් ඔෆ් ෆයිල් TXT ෆයිල් කියලා ඔන්න පෙන්නනවා. ඕපන් විත් කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන් බලන්න ආයෙසරයක්. චේන්ජ් ගිහිල්ලා එතන මෝ වලින් තමන් කැමති එකක් තෝරගන්න වර්ඩ් දෙමු බලන්න පුතේ එතකොට මොකද වෙන්නේ අයිකන් එක එහෙම මාරු වෙලා ඒක වර්ඩ් ෆයිල් එකක් විදියට පෙන්වන්න ගන්නවා ඒ වගේම ඩබල් ක්ලික් කරොත් එයා උත්සාහ කරනවා ඒක වර්ඩ් වලින් ඕපන් කරා මෙහෙමයි අපි එකක එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරනකොට එකකට මේක වෙනස් කරනකොට අනෙක් ෆයිල් වලටත් ඒ විදියටම හැදෙනවා समार लाट मेवागे वेड वेन पुलाने समार सॉफ्टवेयर ऑटोमेटिकली आगे फाइल लेके ओपन करना सॉफ्टवेयर का विनाश करना इतकोट को आप विनाश कर आए फाइल लेके राइट क्लिक कर ला प्रॉपर्टीज की हीट ला देन मेहमे तन आगे कंप्यूटर की तीन वीएलसी मीडिया प्लेयर तीन विंडोज मीडिया प्लेयर तीन सिंधु डबल क्लिक कर विंडोज मीडिया प्लेयर ओपन हर आप मेहम सिंधु बल पेहदी बल वीएलसी हरी
එහෙමනම් ගන්නකො පුතේ MP3 ෆයිල් එකක් සින්දුවක් ගන්න. සින්දුවක් තියෙන තැනකින් ෆයිල් එක ගන්නවා නම් ඇත්තනේ සින්දු. මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා හරි. ගන්නකො මොකක් හරි එකක්. MP3 එකක් ගන්න පුතේ. හරි වේව් හරි වේව් කමන්න නැහැ. MP3 තියෙනවද බලන්න. නැද්ද MP3? ආ තියෙන එකක් ගන්නක දරුවෝ. ඒක MP3ද? වේව් වගේ නේද තියෙන්නේ. වේව් තියෙනවා. වේව් තියෙන MP3 එකක් බලන්න තියෙයි වාගේ නේද මම හිතන්නේ නැති වෙයි කියලා සර්ච් කරන්න පුළුවන් ආඩුරට කියලා. සර්ච් බාර් එකේ ආයක සර්ච් කරන්න පුළුවන් MP3 කියලා. එතන MP3 තරුවක් ඩොට් එකක් තියෙනවලු තරු ඊට පස්සේ ඩොට් එකක් තියෙන තමයි MP3. ආ හරි ඔය එකක් ගන්නකො පුතේ අබා I have a dream change ගන්න. ඒක කොපි කරලා ඩෙස්ක්ටොප් එකට පේස්ට් කර ගන්නකො. හරි. දැන් මෙහෙම පේස්ට් කරගත්ත ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. මොකෙන්ද ඕපන් වෙන්නේ? ආ ඔයාගේ තියෙන මොකක් හරි ප්ලේයර් එකක්. මොකක්ද ඒ ප්ලේයර් එක පුතේ? Chrome Music කියලා. ආ හරි. ඒක ස්ටොප් කරන්න. ක්ලෝස් කරන්න දැන්. හරි දැන් ඔයාට ඕක ඕන MP3 ෆයිල් ඕපන් වෙන්න ඕන VLC වලින් කොහොමද වෙනස් කරන්නේ වෙනවන බා වෙනස් කරන්න ප්‍රොපර්ටිස් ගිහිල්ලා ආයතනින් චේන්ජ් කරන්න ඕන ඩ්‍රෝ මියුසික් නේද දැන් තියෙනවා ඩ්‍රෝ මියුසික් එක වෙනස් කරන්න ඕන මොකද VLC මීඩියා ප්ලේයර් එකට ඒක ඕකේ කරන්න දැන් ඩබල් ක්ලික් කරන් බලන්න ඒක ඕපන් වෙන්නේ VLC වලින් ඒ වගේ අපිට ओपन में ना प्रोग्राम में का विनाश कर गाना तो मैं ऑप्शन ने का हरे आय क्या मुप्रॉपर्टीज वाले का आय प्रॉपर्टीज वाले आम अभी हरे ये प्रॉपर्टीज वाले का गिया हम ये तावा डेटा पेंड ना देखो अभी देखा क्यों ही क्या ना तावा डेटा पेंड ना मना तो तावा पेंड ना नहीं size කියලා පෙන්නනවා size on disk කියලා පෙන්නනවා ඇයි මේ දෙකක් තියෙන්නේ size size on disk ඇයි මනු දෙක දෙකක් තියෙන්නේ කවුරු හරි දන්න කෙනෙක් කියන්නේ ඇයි දෙකක් තියෙන්නේ කියලා hard disk එකක් ගාලා තියෙනවා මේකට නෑ ඒක නෙවෙයි හේතුව කවුරු හරි හිතලා කියන්න මට ඇයි size කියලා එකකුයි size on disk කියලා එකකුයි දෙකක් තියෙන්නේ ඒක disk එකේ කොච්චර size size එකක් ගන්න ඕනේද කියන්නයි ඔව් size කියන්නේ ෆයිල් එකේ ප්‍රමාණය දැන් මෙහෙමනේ ඔයාගේ size එක අපිටම ඔයාගේ උස හෝ උස ගමුක අපි ඔයාගේ උස තමයි අපිටම height එක හැබැයි ඔයා height එක ඉච්චර වුණාට ඔයාගේ gedara තියෙන ඔයාගේ කාමරේ ඇඳේ height එකත් එච්චරමද ඒ ගානමද උස අපිටම ඔයා උසයි මීටරයක් ඔයාගේ ඇඳේ උසත් මීටරයක්මද නෑ දැන් මොකද වෙන්නේ ඔයා නිදාගත්තම මීටරයක් ඊටද ඔයා ගන්න ඊට වැඩිය ගන්නවා ඊට වැඩිය ගන්නවා ගන්නවා නේද ඔයා නිදාගත්තම ඔයාට අදාළ යන්නේ ප්‍රමාණය ඔයා ගන්නවා ඒකයි ෆයිල් වලත් ස්වභාවය ෆයිල් වල ෆයිල් පොඩි වුණාට ෆයිල් වල සයිස් එක කුඩා වුණාට එයා මොකද කරන්නේ එයා ඔය වගේ මේ සර්කිට් අරවම පත්තු කරලා ඒ වගේ දේවල් කරනකොට හරි ඒතර ෆයිල් එකෙන් සයිස් එක කුඩා වුණාට ඒක hard disk එකෙන් වැඩි ඉඩක් ගන්නවා හරියට මේ වගේ දැන් සෙරෙප්පු දෙකක් ගමුකෝ සෙරෙප්පු දෙක හරියටම කකුලේ ඉඩද ගන්න ඊට වඩා චුට්ටක් වැඩි චුට්ටක් වැඩි වැඩි එතන පොත් ගන්න බෑග් එකේ ඉඩද බෑග් එකට වැඩි පොඩ්ඩක් වැඩියෙන් ගන්නවද පොඩ්ඩක් වැඩි වැඩියෙන් ගන්න පොතේ ඉඩට වැඩි පොඩ්ඩක් බෑග් එකට පැතිරෙලා යනවා එහෙම තමයි දැන් තේ එකක් දැම්මම කෝප් එකට ටී එකක් දැම්මම කෝප් එකට ටී එකට වැඩි ඉඩක් කෝප් එකට ටී එක දාලා තියෙන කෝප්පෙට වැය වෙනවා. ඒ වගේ තමයි අපි යම් ගණුවක් hard disk එකට දැම්මම ඒ ගණුවත් hard disk එකෙන් ටිකක් වැඩිපුර ඉඩක් ගන්නවා. නැත්නම් ඔයාලා පුටුවක ඉඳන් ඉදිද්දී ඔයාලගේ ඊටට වැඩි ප්‍රමාණ පුටුව විසින් ගන්නවා. ඒ වගේ තමයි. ඊළඟට තියෙන created modified access කියලා.
මොනවාද ඒ created modified access කවුරු හරි කියන්න පුතේ මේ මනුදගේ ස්ක්‍රීන් එක මම හිතනවා ඔයාලට පේන නැති කියලා කවුරු හරි කියන්න මොකක්ද කවුරු හරි කියන්න මොකද්ද මේ created කියන්නේ මොකද්ද මේ modified කියන්නේ මොකද්ද මේ access කියන්නේ සර් created කියන්නේ එක බලපු දවස නේද created කියන්නේ පුතේ ඒක හදපු දවස ඒ ෆයිල් එක හදපු දවස modified කියලා කියන්නේ ඒක වෙනස් කරපු දවස access කියලා කියන්නේ අන්තිමට open කරපු දවස created ඒක හදපු දවස හරි එතකොට modified කියලා කියන්නේ ඒක වෙනස් කරපු දවස access කියලා කියන්නේ හරි ඒක අවසානයේට ඒ ෆයිල් එක ඕපන් කරපු ඒ දවස. දැන් ඔතන created date එකයි බලන්න ඔතන පොඩි අවුලක් තියෙනවා. කාට හරි තේරෙනවද මොකක්ද ඒ අවුල? දවස් තුන දිහා බලලා කියන්න බලන්න හරියටම මොකක් හරි. නෑ මේ අද ඕපන් කරා වුණාට දාලා තියෙන අප්‍රේල් 5 කියලා. නෑ නෑ modify කරා කියන්නේ වෙනස් කරපු දවස. एक नहीं वही प्रश्न मॉडिफाई करा के ना विनाश करा पुदा उसे अरे क्रिएटेड देखा ही मॉडिफाइड देखा है देखो क्या ना पुरा नहीं देख कहाँ सांसान देने का लम्का दे को का तो खाली नहीं लाती है नहीं विनाश करने का तो लाती है नहीं क्रिएटेड देखा क्रिएटेड देखा क्रिएटेड देखा तो खाली नहीं लाती है नहीं मॉडिफाइड देखा ये तो रुको हम तो मैं फाइल लेकर खादान लेकर नहीं मॉडिफाई करें එහෙම වෙන්න බෑනේ නේද ෆයිල් එක හැදුවට පස්සේ වෙනස් කරන්නේ ඒ වුණා මේකෙ විදියට නිකන් වෙනස් කරාට පස්සේ තමයි හදලා තියෙන්නේ VLC ප්ලේ එක දාපු දවස නෑ පුතේ ඒ එන්නේ ක්‍රියේටඩ් කියලා එන්නේ ෆයිල් එකේ කොපියක් මෙයා ගත්තනේ පිටපත ෆයිල් එක අන්තිමට වෙනස් කරලා තියෙන්නේ මේ අප්‍රේල් 5 තමයි 2021 ගේ අප්‍රේල් 5 තමයි ඒක වෙනස් කරලා තියෙන්නේ සමහරව ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ හැබැයි මම ආයෙකින් කොපියක් ගත්තේ අදනේ. එහෙනම් ඒ කොපිය ගත්ත දිනේ තමයි වැටෙන්නේ ක්‍රියේටඩ් කියලා. හරි. අද දිනේ බලන්න වේලාව අද දිනේ 5:44 ට තමයි යා පිටපතක් අරගෙන දිනේ. ඒතර පිටපත හදපු වෙලාව තමයි මෙතන දිදා. ෆයිල් එක හදපු වෙලාව නෙවෙයි ඔරිජිනල් එක නෙවෙයි පිටපත හදපු වෙලාව තමයි මේ වැටලා තියෙන්නේ. ඒකයි මොඩිෆයිඩ් ඩේට් එක කලින් වැටලා තියෙන්නේ. නැත්තම් හැදුවට පස්සේ එපැයි මොඩිෆයි කරන්නේ. මොඩිෆයිඩ් කියලා කියන්නේ ඔරිජිනල් එක වෙනස් කරපු දවස. ओरिजिनल लेकर विनाश कर पुदा उसे तो हम मॉडिफाइड के क्रिएटेड क्या है ने कॉपीयर न तब पीटा पाता हद पुदा उसे एक्सेस के लिए क्या है ने पीटा पाता ओपन कर पुदा उसे हरे ये तक पसे दिनों तवाद देने की ना एट्रिब्यूट्स रीड ओनली हिडन मुना देवेंग करान कौर वाले ट्राई कर ला बेलु आदर मुना देवेंग में ओके कौर वाले ट्राई कर ला बेलु आदर मुना देवेंग में හරි දන්නේ නැත්නම් මතක තියාගන්න read only එකෙන් හරි අපි ඉදිරියට ලියා ගන්න ඕන කොට read only එකෙන් කියවීමට පමණක් හැකිවනසේ වෙනස් කරන්න read only දැම මේක කාටවත් වෙනස් කරන්න බෑ ෆයිල් එක වෙනස් කරන්න බෑ කියවන්න විතරයි hidden වලින් මේ ෆයිල් එක හංගලා දාන්න hidden වලින් ෆයිල් එක හංගලා දාන්න මනුද hidden try කර apply කරලා okay කරන්න. දැන් desktop එක නැති වෙලා. ඔව් desktop එකේ right click කරලා refresh කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ආ ඔයාගෙන ෆයිල් එක අයින් වෙන්නේ නැහැ. හේතුව ඔයා hidden file show කරන්න දාලා ඇති. කොහොමද hidden file show කරන්න දාන්නේ මනුද? කවුරු හරි කියන්න බලන්න hidden files පෙන්වන්න දාන්නේ කොතනින්ද? explore එකට යන්න පුතේ. explore එකට යන්න. හරි ඔතන යන view කියන එකට ඒ view කියන එකට ගිහිල්ලා මේ තියෙන hidden items හරියට දාලා තියෙන එක අයින් කරන්න. එතකොට අරක hide වෙලා යයි. හරි නේද? අරක hide වෙලා ආයෙ බලාගන්නේ කොහොමද දැන්?
මම මේක ලබන සතියේ කියලා දෙනවා පුතේ ඈ බය වෙන්න එපා ලබන සතියේ කියලා දෙනවා අපි චුට්ටක් වේගින්නේ කරේ ලබන සතියේ තව චුට්ටක් හිමීට කියලා දෙන්න බලා ගන්න කොහොමද view වලට ගිහිල්ලා එතන තියෙනවා show hidden items නැත්නම් hide items අයින් කරන්න hide items sorry ටික එක දාන්න හරිය දාන්න එතකොට මොකද වෙන්නේ desktop එකේ පේන්න ගනි අර හදපු file හරිද එහෙමනම් දරුවනේ මම අදට මේ කොටසින් නවත්තනවා අපි කතා කරේ ගොනු ගුණාංග ගැන තමයි අද අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙනවා තව කොටස් කීපයක් ක්ලාස් එක ගැන ඔය ටික කතා කරන්න තියෙනවා එහෙනම් හැමෝටම එතෙක් good night අපි ලබන සතියේදී සම්පූර්ණ good night sir good night sir